තාමත් ජනතාව උදේ පොලිමේ දවල්ට හාමතේ රැයට කරෝලේ කියන එක තාමත් කියනවා මේ ප්‍රශ්නේ විසඳන්න නැව් 50ක් ගණනවත් මදි ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් ක්‍රමවේදය අපි අනුගමනය කරේ මේ වන විට අපි ටෙන්ඩර් කොපමණ ඉදිරිපත් කරත් ඒ ටෙන්ඩර් වලට සැපයුම් කරුවන් ඉදිරිපත් වන නොවන තත්ත්වයට පත් වෙලා තිබෙනවා ඒකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා සමහර සැපයුම් කරුවන්ට දීර්ඝ කාලීන ගෙවිය යුතු මුදල් ඔවුන්ට ගෙවන්න නොහැකි වෙලා තිබෙනවා ඒ ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් අද අපිට ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි අත්පිට මුදලට පමණයි අපිට අද ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු කරන්න සිදු වෙන්නේ එතර අත්පිට මිදලට මිලදී ගැනීම කටයුතු සිදු කරන්න ජූනි මාසයේ සඳහා පමණක් ඩොලර් මිලියන 550කට වැඩි මුදලක් අපිට අවශ්‍යයි කියලා අපි උපකල්පනය කරලා තිබෙනවා ඒ නිසා අපිට මේ වන විට එවැනි පහසුකමක් නැහැ නමුත් අපි මේ වෙනිට වැඩපිළිලක් සකස් කරගෙන යනවා අපිට ගෙවීමට පහසු වෙන ක්‍රමවේදයන් මහා බැංකුව සහ මුදල් අමාත්‍යාංශයත් එක්ක අපි සාකච්ඡා කරලා බැංකුත් සමග සාකච්ඡා කරලා ඔවුන්ටත් ගැළපෙන ආකාරයේ යෝජනාව කුමක්ද කියන එක අපි මේ වෙනිට සැපයුම් කරුවන්ට දන්නලා තිබෙනවා ඒ අනුව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සුදුසුම සැපයුම් කරුවන් එක්ක දීර්ඝ කාලීන ගිවිසුම් ගත වෙලා සැපයුම අඛණ්ඩව ලබා ගැනීමට කටයුතු කරන්න. නමුත් දවස් 5කට 6කට තියෙන තෙල් ටික කවුරු හරි ගිහිල්ලා හිතනවා නම් ව්‍යාපාරිකයෙක් හරි කවුරු හරි මාසෙකට මම එකතු කරන්න ඕන කියලා. එයා මුදල් ගෙව්වත් මාසෙකට නම් අපි දෙන්නේ යාට එතනින් නිකුත් කරන්නේ. ඒක තමයි බරපතල ගැටලු බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා පළවෙනි දේ විදුලි බලය අඛණ්ඩව ලබා දීම සඳහා පැය 24ම ලබා දීම සඳහා අපි බලනෝ දැනට තියෙන ක්‍රමවේදයේ හැටියට අපිට අඛණ්ඩ විදුලිය ලබා දෙන්න නම් ඩොලර් මිලියන 100ක් අවශ්‍යයි මාසෙකට. නමුත් ඔබතුමන්ලත් සහයෝගය දෙනවා නම් අපිට පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති මේ රටේ ක්‍රියාත්මක කරන්න අද ඉදිරිපත් කළ තියෙන පනතරත් ඔබතුමන් ඔන්ලයින්ස්ලා සහයෝගය දෙනවා නම් මම විශ්වාස කරනවා ඩොලර් මිලියන 100ක් රටෙන් එළියට යන්නේ නැතුව මේ රටේ අපේ උත්පාදන වියදම අඩු කරගෙන මේ රටේ අපිට විදුලි බලය අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා. මම අමුතුවකින් අහන්න කැමතියි මේ මිල වැඩි කිරීමක් කරනවද විදුලි බලය? විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරලා තියෙනවා මගෙනුත් අමාත්‍යංශෙනුත් විදුලි බිල සංශෝධනයක් කළ යුතුයි කියලා. විදුලි බිල උත්පාදනයේට මේ වන විට අපිට රුපියල් බිලියන 756ක් වැය වෙනව අවුරුද්දකට. නමුත් දැන් තියෙන මිල සූත්‍රය අනුව එකතු වෙන්නේ රුපියල් බිලියන 250කට ආසන්න මුදලක්. එතකොට රුපියල් බිලියන 500ක ගැප් එකක් තියෙනවා. ඒක තමයි විදුලි බල මණ්ඩලය ඉල්ලලා තියෙන්නේ ඒ සම්පූර්ණ මුදල ආවරණය කරලා දෙන්න කියලා. සම්පූර්ණ මුදල ආවරණය කරන්න ගියොත් අඩුමාරෙන්ම 100%ට 300කින් 400කින් විදුලි බිල වැඩි කරන්න වෙයි. නමුත් මගේ මතය නම් විදුලි බිල වැඩි කරනවා වෙනුවට අපි උත්පාදන වියදම අඩු කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. මේක සම්පූර්ණ මුදල දැම්මොත් මම හිතන්නේ මේ රටේ ජනතාව අපේ ගෙවල් ගිනි තිබ්බා ඊළඟට ගිනි තියන්න පටන් ගනි අනිකුත් ආයතනවල ඉන්න නිලධාරීන්ගේ ගෙවල් වලටත් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක කළ යුතු නැහැ. එල් ගෙන්වා ගැනීමට රුසියාවේ ඉන්දියාව ගෙන්න ගන්නවා වගේ සිටියට 35ක ඩිස්කවුන්ට් එකකට ගෙන්න ගන්න ක්‍රියා නොකරන්නේ ඇයි? මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා 135කට හරි නැත්නම් ඩොලර් 35කට හරි ගන්න පුළුවන් යෝජනාවක් තියෙනවා නම් ඔබතුමා මැදිහත් වෙලා එක් කරන්න අනිවාර්යයෙන්ම අපි ගිවිසුම් ගත වෙන්නම් ඔබතුමා කියන සමාගමත් එක්ක කිසි ගැටලුවක් නැහැ රුසියානු තානාපතිතුමා මම ගිහලා පෞද්ගලිකව හමු වුණා රුසියානු තානාපතිතුමා දුන්නා සමාගම් හතරක නාම ලැයිස්තුවක් රුසියානු රජය කිව්වේ රජය කරන්නේ නැහැ මේ ඉන්ධන ගනුදෙනුව කියන එක රජයන් රජයන් අතර කරන්නේ නැහැ කියන එක ඒ වගේම රජයෙන් ණය පහසුකම් ලබා දෙන්නේ නැහැ කියන එකත් කිව්වා අමුතු වුණ පැහැදිලිය කිව්වා මේ සමාගම් හතරට ලියන්න ලියලා අපේ අවශ්‍යතාවය කියන්න හැබැයි එකම ක්‍රමේ තමයි රුසියානු සමාගම් එකඟ වුණොත් එකඟ වෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තමයි ඕන්න එන්නේ ඒ සමාගම් හතරෙන් දෙකක් කියලා තියෙන අපේ ලිපිය ලැබුණා අපිට අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා දැනුවත් කරන්නම් කියලා හැබැයි මේ වෙනතෙක් කවුරුත් ඇවිල්ලා ඩොලර් 35ට බැලරර් එකක් දෙන්න කියලා නම් ඇවිල්ලා කතා කළා නෑ. ඊ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා මේ ඉන්ධන ගැනීම සඳහා මුදල් හොයාගන්න කටයුතු කරන්නේ සාගර රත්නායක මැතිතුමා කියලා කිව්වා. දැන් ඇමතිවරයා විදියට ඔබතුමා කියලා දෙයද ඇත්ත? එහෙම නැත්නම් අගමැතිවරු විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එකද ඇත්ත? කවුද ඇමති? විමල් වීරවසමන්තුමා කියන්නේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ගෑස් මිලදී ගැනීම සඳහා ඒ වගේම පොහොර ලබා ගැනීම සඳහා ඉදිරිපත් නොවෙන්නේ කියලා ඔබතුමා අද දීපු උත්තරේ නෙවෙයි ගරු අග්‍රාමාත්‍යතුමා අපිට දුන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා අපිට කිව්වේ එහෙන් ගන්න ගියොත් ඇමරිකාව තරහ වෙනවා මේ වෙලාවේ ඒක කරගන්න බෑ කියලා. එතකොට මම අනිත් පැත්තට අග්‍රාමාත්‍යතුමාට කිව්වා ඉතින් හැමෝම කියන්නේ ඔබතුමා ඇමරිකාවේ ගොඩක් හොඳ යාළුවෙක් කියලානේ අඩුගානේ යාළුකම පාවිච්චි කරලවත් ඇමරිකාව ෂේප් කරගෙන මේ වෙලාවේ මේ වැඩේ කරන්නකෝ කියලා. අගමැතිතුමා කියපු උත්තරේද මම පිළිගන්න ඕනේ ඔබතුමා කියපු උත්තරේද?
किसी අවස්ථාවක මෙන්න මේ රාජ්‍යයෙන් ගන්න එපා කියලා මට අගමැතිතුමා කියලාත් නැහැ ජනාධිපතිතුමා කියලාත් නැහැ රජය කියලාත් නැහැ මෙන්න මේ මේ රටවල් වලින් ගන්න එපා කියන එක. එහෙම ප්‍රතිපත්තියක් කියලා නැහැ. ඒ වගේම සාගල් රත්නායක අමැතිතුමා මේ කමිටුවේ මම විශ්වාස කරනවා තව දුරටත් සිටිය යුතුයි. මුදල් හොයලා දෙහිමේ කටයුත්ත සාගල් රත්නායක අමැතිතුමා මැදිහත් වෙලා ඒ අවශ්‍ය කාරණා කරනවා.